නමෝ බුද්ධාය පින්වත්නි මේ රටේ පැතිරගෙන යන ව්‍යසනය පිළිබඳව සෑම මාධ්‍යකින්ම ඔබව දැනුවත් කරනවා නොයෙක් ආකාරයෙන් ඒ නිසා මේ ඒ විදිහටම ඔබ කටයුතු කරන්න එතකොට අපිට පුළුවන් සියලු දෙනා එකතුනොත් මේ ව්‍යසනය මේ රටින් තුරන් කරන්න ලෝකයෙන් තුරන් කරන්න ඉතින් පින්වත්නි තව විශේෂ කාරණාවක් සිහි කරන්න මේ රටේ අතීතයේ සිරිසංගබෝ රජුරන්ගේ කාලේ පජ්ජරක කියලා රෝගයක් මේ පැතිරිලා තිබුණා. ඒ රෝගයේ ස්වභාවය තමයි යම්කිසි කෙනෙක්ගේ ඇස් රතු වෙලා තියෙනවා. ඒතුන ළඟ ඉන්න කෙනා එයාගේ ඇස් දිහා බලනකොට එයාටත් ඒ රෝගය එනවා. එතකොට දැන් තියෙන රෝගෙට වැඩිය කොච්චර භයංකරයිද කියලා බලන්න ඇස් දිහා බලපු ගමන් එක එක්කෙනාට බෝ වෙනවා. සියලු දෙනාම මැරෙනවා. එතකොට රජතුමා කළේ පැය 24ක් උපෝසථයේ සමාදන් වෙලා සත්‍යක්‍රියා කළා. මේ රෝගයේ මුල ඒ වගේ මේ රෝග ඇති කරන ස්වභාවය මට දැනගන්න ඕන කියලා. එතකොට ඉස්සරහ යක්ෂයෙක් පහළ වුණා. ඊට පස්සේ යක්ෂයා කිව්වා මමයි මේ රෝගය ඇති කරන්නේ. මට ඕන මිනිහ කිව්වා මේ ලංකාවෙන්. ඊට පස්සේ රජතුමා කිව්වා එහෙම බෑ කිව්වා. මේ උඹට ඕයි නම් මාව ගනින් කිව්වා මේ අපේ රටේ රටවැසියෝ දෙන්න ඕන උවමනාවක් නැහැ කිව්වා මේ උඹට. ඉතින් ඒ විදිහට රජතුමා තමන්ගේ ගුණ බලෙන් සත්‍යක්‍රියා කරලා ඒ සම්පූර්ණේ මේ රෝගය ඒ යක්ෂවදුර මේ රටෙන් නැති කරනවා. ඉතින් මම මේ වෙලාවේ ඒ කාරණාව නිකමට මතක් කළේ පින්වත්නි ඔබ යම්කිසි ගුණයක් රැකලා සෙත් ප්‍රාර්ථනා කරන්න. දැන් ඔබ විවේකයෙන් ඉන්න කාලේ උපෝසථයේ සමාදන් වෙන්න පුළුවන් දවස් 3ක් හෝ 7ක්. ඊට පස්සේ ඒ ගුණයෙන් රටට සෙත් පතන්න. ඊළඟට යම්කිසි කෙනෙකුට නිතර දාන දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් සතේකට හරි කමක් නැහැ. එහෙම නැත්නම් ඒ විදිහට දානයක් දීලා ඒ පින් බලයෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. බඹසර රැකලා සෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඊට පස්සේ නිතර පිරිත් කියමින් සෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මොනවා හරි ගුණයක් දිනු කරගන්න. ඒ වගේම අපිට දැන් මරණේ පිනිපිනි තියෙන මේ වගේ අවස්ථාවල උවදුරු පිනිපිනි තියෙන අවස්ථාවල මොන හරි අඩුපාඩුවක් තරහ ගන්න එක අඩු කරන්න. ඒ වගේ නිතර රණ්ඩු වෙන එක ගෙවල් වල අඩු කරන්න. ඊට පස්සේ නිකම් මේ ළමයි ෆෝන් වලින් නිකම් වෙනසෙන ඒවා අඩු කරන්න. ඒවා නැති කරගෙන මම මෙච්චර කාලයක් මේ ගුණයක් පුරුදු කළා. ඒ ගුණේ ආනුභව බලේ මේ ව්‍යසනේ මේ රටින් ඉක්මනින් තුරන් වේවා කියලා තමන් උපදවාගත්ත ගුණ සත්‍ය බලයෙන් අදිෂ්ඨාන කරන්න. මොකද සියලු දෙනා එක එක පැතිවලින් මේ රෝගය දුරු කරන්න උත්සාහ කරන නිසා අපි තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට තනි තනියෙන් ගුණයක් පුරුදු කරලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. පිරිත් කියමින් එවන් කෙනෙකුට පුළුවන් මෛත්‍රී භාවනාව කරලා දවසට විනාඩි 5ක් 10ක් ඒ ආනුභවයෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අනිත්‍ය භාවනාව සිහි කරලා මේ ලෝකේ අනිත්‍ය බව ඒකාන්තයෙන් සත්‍යයි ඒ සත්‍යය ඒ ඇත්ත කල්පනා කළා මම ඒකෙන් මට පිනක් රැස් වුණා ඒ පින් බලයෙන් මේ ව්‍යසන දුරු වේවා කියලා මේ විදිහට මොකක් හරි තමන් ගුණයක් දිනු කරලා මේ ඊළඟට පිරිත් කියලා රහතන් වහන්සේලාගේ ගුණ බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ ඊළඟට යසෝදරා මහරහත් තෙරණියගේ ගුණ ඒ ආදී යම්කිසි ගුණයක් සිහි කරලා ඒ ගුණ තේජානුභවයෙන් මේ ව්‍යසනේ දුරු වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කළාම මේ ලංකාවේ මේ ලෝකේ තැනින් තැන ඒ විදිහට උපදවන ලද ගුණයකින් සෙත් ප්‍රාර්ථනා කරනකොට මේ ව්‍යසනය පෙනෙන නොපෙනෙන හැම පැත්තෙම දුරු කරගන්න ඉක්මනින් දුරු කරගන්න අපිට ලැබේවි. අපි එක හිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා අනන්ත බුදුගුණ බලයේ සත්‍යයි සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් අනන්ත ශ්‍රී සද්ධර්මයේ ආනුභව බලයේ සත්‍යයි සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් ඒ වගේම ආර්ය මහා සංඝරත්නයේ අනන්ත ගුණ බලයේ සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් මහරහතන් වහන්සේලාගේ ගුණ තේජස ආනුභවයේ සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණාටක් ධාතුන් වහන්සේලාගේ ආනුභව බලයේ සත්‍යය සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් ඒ වගේම ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආනුභව බලයේ සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් අෂ්ටඵල දෙතිස්ඵල බෝධින් වහන්සේලාගේ ආනුභව බලයේ සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් ස්වර්ණමාලී මහා සෛරජුන්ගේ ආනුභව බලයේ සත්‍යයි සත්‍යානුභව බලයෙන් ශ්‍රීමත් දළදා වහන්සේගේ ආනුභව බලයේ සත්‍යයි සත්‍යානුභව බලයෙන් මියුගුණ සෑය ආනුභව බල සත්‍යානුභවයෙන් ඒ වගේම සීරිවිල ලලාට ධාතුන් වහන්සේගේ ආනුභව බලයේ සත්‍යයි සත්‍යානුභව බලයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභව බල සත්‍යයි සත්‍යානුභව බලයෙන් ඒ වගේම විශාලා මහනුවර තුම්බිය රතන සූත්‍රයේ ආනුභවයෙන් දුරු බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් රතන සූත්‍රයේ අනන්ත තේජානුභව බලයෙන්
ඒ වගේම මෝර පරිත්ත කන්ද පරිත්ත ආදී පිරිත්වල අනුභව බලෙන් අඟුලිමාල පිරිති අනුභව බලෙන් මේ පැමිණ තිබෙන ව්‍යසනය දුරින්ම දුරු වේවා දුරින්ම දුරු වේවා සියලු දෙනාට සියලු යහපත සැනසෙල්ල සැලසේවා මේ ව්‍යසනය මේ ලෝකයෙන්ම තුරන් වේවා රෝගී වූ අය ඉක්මනින් සුවපත් වේවා ඒ වගේම නිරෝගී අයට රෝගය නොපැමිණේවා සියලු දෙනාට සැනසෙල්ලේ බිය දුක් දුරු වී වාසය කරන්ටත් මේ ව්‍යසනය මේ රටෙන් මේ ලෝකෙන් ඉක්මනින් තුරන් වීම පිණිසත් තුනුරුවන්ගේ ආනුභාවයෙන් දෙවියන්ගේ දිව්‍ය රැකවරණයෙන් සැනසිල්ල රැකවරණ සැලසේවා කියලා එක හිතෙන් සංගරුවන විදිහට අපි සිත් ප්‍රාර්ථනා කරනවා. ඔබත් නිතර පිරිත් කියමින් ඒ වගේම ඔබ පුරුදු කරන ගුණධර්ම වලින් සත්‍යක්‍රියා කරමින් රහතන් වහන්සේලාගේ ගුණවලින් සත්‍යක්‍රියා කරමින් මේ ලක්දෙරණටත් ලෝකේටත් මේ සියලු මිනිසුන්ට සිත් ප්‍රාර්ථනා කරන්න. ඒ පුරුදු කරන ගුණයකින් ඒ වගේම තුනුරුවන්ගේ ගුණ බලෙන් සත්‍යක්‍රියා කරලා මේ ව්‍යසනය ඉක්මනින්ම ලෝකයෙන් තුරන් වේවා කියලා හිතන්න. සියලු දෙනාට සියලු යහපත නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ව්‍යසනය ඉක්මනින්ම මේ රටෙන් තුරන් වේවා කියලා එක හිතින් අපි කවුරුත් සිත ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.